ආයිබෝවන්දුවේ පුතේ අපි අද පොල් කට්ටෙන් චෛත්‍යයක් නිර්මාණය කරමු පොල් කටුවක් ඕනේ වෙනවා ගෙදර ඔය අයින් කරන කැලෙන්ඩර් කොල කෑල්ලක් මේ A4 ප්‍රමාණය වගේ වෙන්න ගිනි පෙට්ටියක් තව පොඩි සුදු පාට කොල කෑලි දෙකක් ගම් ටිකක් තමා ඕනේ පොල් කටුව අරගෙන සුදු පාට පැත්ත එළියට හිටින්න මේ කොලේ පොල් කටුවේ ඔතා ගන්න ඕනේ අපි ඒක හොඳට ඇලිලා හිටින්න පොල් කටුවේ ගැට්ට වටේට ගම් ටිකක් ගාලා ඇතුළ වටේටත් ටිකක් වෙන්න ගම් ගාලා පිට වටෙත් තැනින් තැන ගම් ටිකක් ගාලා මේ කොලේ හොඳට අපි මෙහෙම කියලා පිටි සුදු පාට පැත්ත උඩට හිටින්න හැමි හිට ඇතුළට දාලා වැඩි ටික තද කරලා අලව ගන්නවා උඩට තියෙන රැලි ටික අතින් ගානට තද කරලා උතාරට ටිකක් වෙලා ගියාට කමක් නෑ මෙහෙම ගානට අලවලා හදාගත්තා දැන් අපි ගිනි පෙට්ටිය අරගෙන මේ චෛත්‍යයේ දේවතා කොටුව හදාගන්න ගිනි පෙට්ටියට සුදු පාට කොලයක් අලව ගන්නවා ගම් ටිකක් ගාලා ගිනි පෙට්ටිය ප්‍රමාණයට කොලයක් කපලා අරගෙන මෙහෙම ගම් ටිකක් අලව ගන්න අලවගෙන ඒකේ ගම් ටිකක් තවරලා මෙහෙම දේවතා කොටුව අලව ගත්තා දැන් මේ වගේ පොඩි කොලයක් අරගෙන කපාගෙන ඒක අර කඩේ පොඩ් හදන ගොටු තියෙනවා එන්නේ වගේ චූටි ගොට්ටක් හදා ගන්නවා ඒකේ අග ගම් ටිකක් ගාලා සද වෙන්න අලවගෙන අනිත් කොනෙත් ගම් ටිකක් ගාලා අලවගෙන ටිකක් ගොට්ට හීනි කරගන්නවා චෛත්‍යයේ කොතට වැඩි කොටික පොඩ්ඩක් කපලා දාලා වටේට අලවන්න පුළුවන් වෙන්න පොඩ්ඩක් කපාගෙන ගිනි පෙට්ටිය උඩින් අලව ගන්නවා චෛත්‍ය කොට මේ හදාගත්ත චෛත්‍ය වැලි මලුවක් උඩින් තියන්න පුළුවන්. එහෙම තියලා තමයි මේ තියෙන්නේ. මේ වගේ තමන්ට පහසු බඳුනකට වැලි ටිකක් දාලා වැලි ටික තුනී කරලා ඒකට උඩින් චෛත්‍ය තිබ්බහම වැලි මලුව උඩ චෛත්‍ය තියෙනවා. මේ මුදුනට තව කහපාට කෑල්ලක් දාලා කොත් කැරැල්ල හදා ගන්න පුළුවන්. පුතාලට ගෙදරදී මේ වෙසක් සතිය නිසා හදන්න පුළුවනි වෙසක් සතිය නිමිත්තෙන් ලස්සන චෛත්‍යයක්. ඉතින් ඔබ සියලු දෙනාටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි